ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතිය පවත්වාගෙන යනු ලැබුවේ එපික් ලංකා නම් පෞද්ගලික සමාගමයි. වසර 5ක පමණ කාලයක් පුරා සමස්ත දත්ත ගබඩාවම මෙම සමාගම සතුව තිබුණා. විශේෂයෙන් ආනයනික ඖෂධ අදාළ සමාගම් සහ ඖෂධවල සංයුතිය ඇතුළු අතිශය වැදගත් තොරතුරු මීට ඇතුළත් වුණා. දල වශයෙන් දත්ත ගොනු ලක්ෂ 11ක් පමණ මෙහි තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ඖෂධවල මිල ගණන් පාලනයට මෙම තොරතුරු ඍජුවම බලපානවා. මෙම දත්ත ගබඩාවම මකා දමා ඇතැයි පසුගියදා වාර්තා වුණා. ඒ අනුව අදාළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු අපමත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙම දත්ත මකා දැමීම ඖෂධ ජාවාරමේම කොටසක් විය හැකි බවයි. අදාළ සමාගම මෙහිලා සිය වගකීම පැහැර හැර ඇතැයිද චෝදනා කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආයතනයේ නොසලකිල්ල මීට ප්‍රධානතම හේතුව බව සඳහන් කළා. මෙම තොරතුරු වල බෑකප් එකක් හෙවත් දෙවන ගබඩාවක් පවත්වාගෙන යාමටද මෙම සමාගම ක්‍රියා කර නැති බවද අධිකරණයට පෙන්වා දුන්නා. මේ නිසා ඖෂධ සමාගම් වලට හිතුමතේ ඖෂධ මිල වෙනස් කිරීමේ හැකියාව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේ මෙම විත්තිකරුවන් යටතේ අදාළ දත්ත ගබඩාවේ යාවත්කාලීන කටයුතු කිරීමට අවසර නොදෙන ලෙසයි. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රකාශ කළේ දත්ත ගබඩාව යාවත්කාලීන කිරීමේ ක්‍රියාවට අධිකරණයට මැදිහත් විය නොහැකි බවයි. යාවත්කාලීන කටයුතු සියලු දෙනාගේ සාකච්ඡාවෙන් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා. පැමිණිල්ල දෙසැම්බර් 9 වනදා යලි කැඳවීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.